ඒ දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන හයිය පෙන්වන්නට මේ උත්සාහ දරන මැයි පළමුවැනිදා කියන දවස එහි අර්ථය යටපත් වීද කියන කාරණාව හැමෝටම මතක් වෙනවා. මොකක්ද මේ දවස? මේ කම්කරුවන්ගේ දවස. කම්කරුවන්ගේ දවස කම්කරුවන්ට හිමි වෙලාද, නැත්නම් කම්කරුවන්ගේ දවස කම්කරුවන්ට අහිමි වෙලාද අපේ රට ඇතුලේදී? මෙන්න මේ කියන කාරණාව පිළිබඳව මතක් කරලා දෙන ඡායාරූපයකුත් සහිත කවියක් තියෙනවා අද දිවයින පත්තරේ. අනුරාධ හිරිපිටියගේ ගෙන එන කවිය නිශාන් එස්ප්‍රියන්තගේ ඡායාරූපය. ලෝක කම්කරු දින 135 වෙනි සැමරුම මැයි පළමුවැනිදාට යෙදිලා තියෙනවා. දහදිය හෙළන මිනිසෙකුගේ ජීවන සටන කැමරා කාචයේ සටහන් වුණේ පිටකොටුව ප්‍රදේශයේදී කියලයි කියන්නේ. කවිය අසමු බලමු. කම්කරුවන්ගේ ජීවන දුක් කඳුළු ගඟේ උස් රැලි මතින් කම්හල් මහ ඉහළ නැගේ. විශ්වයටම කියන ලොව ගොඩ නගන අගේ දෙවියොත් වඩිති රන් දහදිය සුවඳ දිගේ. මේ කම්කරුවන්ගේ දිනය බව මතක් කරන කාරණාවක් බවට පත්වෙද්දී අද මොනරාපත්තරේ අතිරේකය අරගලය අතිරේකයේ මේ පිළිබඳව තොරතුරු බොහොමයක් සඳහන් වෙලා තියෙනවා. එතනදී අපි කම්කරු දිනය පිළිබඳව වන වාර්තාවක් උපුටා ගන්නට සූදානම් වනවා. තිස්ස ප්‍රේමසිරි විසින් සම්පාදනය කරන පාට කරන ලද කම්කරුවන් ඡන්ද වැඩට යොදා ගන්නා ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනිදා. මේ පිළිබඳව මෙලෙස තොරතුරු තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින උළෙල පවත්වන ලද්දේ 1927 දී ඒ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර වඩාත් උත්කර්ෂවත් රැලිය පවත්වන ලද්දේ 1933 දී කම්කරු නායක ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ම පවත්වන ලද ඒ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කම්කරුවන්ගේ අභිමානය විදහා පාන්නක් වුණා. බෙරවාදකීන්ගේ නාදයත් එක්ක ජාත්‍යන්තර කම්කරු ගීතේ එක හඬින් ගායනා කරමින් ඇදී ගිය මේ පිරිස එකදු සටන් පාටයක් හෝ නොකියා ගමන් කිරීම විශේෂත්වයක්. කම්කරුවන්ගේ එකමුතුව මෙතරම් හොඳින් පිළිඹිබු කළ රැලියක් තවත් දකින්නට නොලැබුණු බව එකල දේශපාලඥ විචාරකයින්ගේ අදහස බවට පත් වුණා. නමුත් කලක් ගත වෙත්ම මැයි දින සැමරුම දේශපාලන පක්ෂවල අත්අඩංගුවට පත් වුණා. ඒ සමගම කම්කරුවන්ගේ වර්ණයද දේශපාලන පක්ෂවලට අයත් වර්ණය බවට පත් වුණා. එහෙයින් අවසානයේ දකින්ට ලැබුණේ සමස්ත කම්කරු ප්‍රජාවම ඒ පක්ෂනායකීන්ගේ අරමුණු සහ වර්ණ වෙනුවෙන් බෙදී සීසී කඩවී වෙන් වී යාමයි. මීට සියවස් දෙකකට කලින් චිකාගෝහි හේමාකට් චතුරස්රයේදී 7-8 දෙනෙකු තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට මේ අයිතිය ලබා දුන්නේ මේ ආකාරයට පාට කීපයකට බෙදී දේශපාලඥයින්ට ආවඩන්නට නොවන බව කම්කරුවෝද අමතක කරනවා. කම්කරු දිනේ තම නිවාඩුව පවා මෙම දේශපාලන නායකයින් විසින් කොල්ලකාගත් බව ඔවුන්ට අමතකයි. ලොව පුරා සිටින කම්කරුවන් සමග ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාවද සමාජ ප්‍රගතියේ හවුල්කරුවන් ලෙස තමන්ගේ භූමිකාව යාවත්කාලීන කරගත යුතුයි කියලා අද මොනරාපුවත් පතේ අරගලය අතිරේකයේ හරි අපූරු කම්කරු දිනය වෙනුවෙන් ගෙන එන ලිපියක එලෙස තොරතුරු සඳහන්ව තිබෙනවා.